ළමයා සහ වැඩිහිටියා අතර ඇත්තේ අසීමාන්තික ආදරයක් සහ බැඳීමක්. රාජපුර හන්දිපෙළ ඔබේ සියලුම හන්දිය මාරුවෙවත් ආදරටි සහ නාරගටක සීම සම්පූර්ණයෙන් සුව කරයි. මෙම බැඳීම වඩාත් හොඳින් දැනෙන මේ පුවත අපට වාර්තා වුණේ අම්පාර උහන කනිෂ්ඨ විදුහලෙන්. වසර 10කට ආසන්න කාලයක් එම විදුහලේ විදුහල්පතිවරයා ලෙස සේවය කළ ජයන්ත රත්නායක මහතා සහ අටහැවිරිදි පුංචි විහන්ස හමුවන්නේ මීට වසර 3කට කලින්. ඒ විහන්ස සිය පියා සමග මුල්වරට පාසලට ආ අවස්ථාවේදී පාසලට ඇතුළත් කර ගැනීමේදී විහන්සගේ ලියකිය විලවල අඩුපාඩුවක් පැවතුණත් විදුහල්පතිවරයා එම දරුවාව පාසලට ඇතුළත් කරගත්තේ දරුවාගේ අනාගත ජීවිතය එළිය කිරීමේ අපේක්ෂාවෙන්. විහන්සගේ ජීවිතයේ සංවේදී කතාව විදුහල්පතිවරයා දැනගත්තේ ඉන්පසුවයි. විහන්සට මව් සෙනෙහස කුඩා කලම අහිමි වූ අතර පිය සෙනෙහස හිමි වුණේ කලාතුරකින්. ඒ පියා ජීවන අරගලයට මුහුණ දීම සඳහා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වීම හේතුවෙන් ඒ අනුව විහන්සට රැකවරණය ලබා දුන්නේ ඔහුගේ සීයා සහ ආච්චි විසින්. නමුත් ඒ සෙනෙහසත් විහන්සට අහිමි වන්නේ විහන්සගේ සීයා ජීවිතක්ෂයට පත්වීමත් ආච්චි රෝගාතුර වීමත් හේතුවෙන්. විහන්සගේ මේ ජීවන පුවත දැනගත් විදුහල්පති ජයන්ත මහතා එතෙන් පටන් විහන්සගේ අධ්‍යාපන කටයුතු සඳහා විශේෂ සහයෝගයක් ලබා දුන්නා. දරුවෝ කියලා කියන්නේ වෙන් කරන්න බැරි බැඳීමක් තියෙන වෘත්තියක්. මම වසර 9ක් වගේ කාලයක් ඌර කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයා විදිහට වැඩ කළා. ඒ කාලය තුල මං දරුවෝ 1100කට තාත්තා කෙනෙක් වුණා. තාත්තා කෙනෙක් ඉච්චි දරුවෝ අතර මට ආදරය කරපු දරුවෙක්ගේ සිදුවීමක් තමයි මේ වෙනකොට ඒ අන්තර්ජාලය හරහා හුවමාරු වෙන්නේ. අත්‍රමිතින් දරුවෝ ගුරුවරු අතර තියෙන බින්දියමක සම්බන්ධතාවයට මේක හොඳ උදාහරණයක්. මේ අතර වාරයේ විදුහල්පති ජයන්ත මහතාට වෙනත් පාසලකට ස්ථානමාරු වීමක් ලැබෙන්නේ පසුගිය මාසයේදී. විදුහලේ දරුවන්ට කෙතරම් සමීප වුවත් විදුහල්පතිවරයාට පාසලෙන් නික්ම යාමට සිදුවන්නේ වෘත්තීය අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්. නමුත් ඊට සති 3කට පසු පාසලේ ගුරුවරු විසින් විදුහල්පතිවරයාට උපහාර පිදීමේ උළෙලක් සංවිධානය කළා. උපහාර උළෙලේ විදුහල්පතිවරයාගේ කතාව ආරම්භ වී කෙටි වේලාවක් ගත වීමත් සමග උත්සව භූමියේ සිටුවේ කවුරුත් නොසිතූ නමුත් සමගේ නෙතට කඳුළු එක්කල පොතක්. ඒ ක්‍රීඩාංගණයේ රැස්ස සිටි දහසකට අධික පිරිස අතරින් එක්වරම කුඩා පිරිමි දරුවෙකු දුවගෙන විත් විදුහල්පතිවරයාව වැළඳ ගැනීමත් සමගයි. ඒ වෙන කවුරුත් නොව පුංචි විහන්සයි. අපි හැම දිනාටම සත්‍යයක් වෙන ඔබතුමාගේ උත්තරීතර නායකත්වයේ ජීවිතය පිළිබඳව හරි හැටි නොදත් පුංචි විහන්ස වැනි පරවෙන්නට ගිය මලක් විකසිත කළ ජයන්ත රත්නායක මහතා වැනි විදුහල්පතිවරුන් කියාපාන්නේ දරුවෙකුගේ ජීවිතයට වැඩිහිටියෙකු කළ හැකි ධනාත්මක බලපෑමේ තරම නොවේද. ලොකු සර් මට ආදරෙයි. මම ලොකු සර්ට ආදරෙයි. මට දුක හිතුණා.